YouTube channel එකට ඔයාලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලන්ට ටිකක් වෙනස් වීඩියෝ එකක් මේ කරන්න හිතුවා. මොකද මුටම් ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. දැන් මේ අපේ වීඩියෝස් බලලා ඔයාලා ගොඩක් කේක් හදන්න දන්නවා. ඒවට ආසයි. එහෙම තියෙනවනේ. එතකොට දැන් ඔයා පිටමු කේක් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් කේක් හදන්න විතරක්ම දැනගනත් බෑ. මේවත් චුට්ටක් ගැන හිතලා කේක් හදන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. එතකොට දැන් අපි හිතමු ඔයාට ආසයි කේක් බිස්නස් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් යාළුවොන්ට හදන්න ඒ වගේ කුමරිත් තම්මුන්ට නෙතුව වෙන කෙනෙකුට කේක් එකක් හදන්න ඔන්න ඔයාට දැන් ආස වෙලා තියෙනවා. එතකොට කොහොමද කරන්න කියලා මේ අදහසුත් එකතු කරලා කරොත් ඔයාට මට හිතෙනවා හොඳයි කියලා. හොඳේ. ඒ නිසා අහගන්නකො මේ ටික මෙහෙම දැන් ඔන්න අපි කාට හරි හිතෙනවා මට දැන් හදන්න පුළුවන් දැන් ලස්සනට හදන්න පුළුවන් මට දැන් මේකෙන් සල්ලි හොයාගන්න තියෙනවා නම් හොඳයි පාළු නම් එහෙමයි එක එක දේවල් නිසා බිස්නස් වලට අපි යොමු වෙනවනේ අපිට සල්ලිම නෙමෙනේ ඕනේ අපිට හරි පාළුයි මේවා හැදලා දුන්නම හරි සතුටුයි ඒ වගේ දේවල් වලටත් ඔයාලට ආසයිනේ බිස්නස් එකක් පටන් ගන්න. එතකොට දැන් අපි කේක් හදන එක ගත්තම ඔයාට දැන් හිත ඉන්නවනේ අනේ මට මේක නෑ මේ මෙහෙම එකකුත් මේකත් අරගෙනම අපි කරනවා තව දැන් තියෙන ඒවා ගැන නෙමේ හිතන්නේ නැති දේවල් ගැන මේ ටික තිබුණොත් හොඳයි දැන් අපි මෙහෙම පටන් ගන්නකොට ඔයා හිතනවා මට තියෙන නොසල්ස් 5යි මේකට නොසල්ස් තව 25ක්වත් අරන් ඕනේ පටන් ගන්න චූටි අවන් එකක් නේ තියෙන්නේ එකෙන් බෑ තව එකක් අරන් පටන් ගමු මේව නෑ අරව නෑ දැන් ඔයාලා නිතක අපි ඉස්සරටත් වඩා ඔයා දන්නවනේ ඒ කියන්නේ හැම තැනම තියෙනවා කේක් බඩු ෂොප්ස් එහෙමයි YouTube channels ඒවා මේවා හැම දෙයක්ම දැනලා ඔයාලා අපිට දැන් අපි ඉස්සරට වඩා ගොඩාක් දන්නවා. එතකොට තව ටිකක් බය වෙනවා මේව නැතුව මේක කරන්න බෑ මේක නැතුව මේක කරන්න බෑ එහෙම හිතන්න එපා. පැහැදිලිවම ඔයාට මොනවා හරි ටිකක් තියෙනවනේ චූටි අවන් එකක්. ඇත්තටම කියනෝ නම් අවන් එකක් නැති අයත් මගේ ක්ලාසස් වලට එනවා. අවන් එකක් නැති අය අවන් එක තියෙන අයට වඩා හොඳට බිස්නස් එක පටන් ගත්තපු අය මම හොඳටම දන්නවා. එතකොට අර ඔයා ළඟ තියෙන දෙයින් පටන් ගන්න බය වෙන්න එපා. තියෙන දෙයින් පටන් ගන්න. අනිත් එක ඔයා දන්නමනේ ඔයාට එක පාටම ලොකු ඕඩර් එකක් එන්නේ නැහැ. දැන් ඒ එහෙම ආවම කියලා හිතන්නකෝ. ඒ ආවත් ඔයාට ඒකට රෙගුලර් ඇඩ්වාන්ස් එකක් දෙනවනේ. ඔයාට එතනින්ම පුළුවන් ඒ ඔයාගේ මේ බිස්නස් එක පටන් ගන්න. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයා හරියට වැඩේ ඉගෙන ගන්න. හරියට වැඩේ ඉගෙනගෙන තියෙන බඩු වලින් පටන් ගන්න. මම පැහැදිලිවම දන්න නිසා කියන්නේ මගේ ක්ලාසස් වලට එන බඩු ගොඩාක් තියෙන ළමයි කරන්නට වඩා මුකුත් නැතුව පටන් ගත්ත අය හුඟක් හොඳින් ඉන්නවා. ඒකින්ද ඒක හොඳට මතක තියාගෙන මේ විදිහට පටන් ගන්න. අනිත් එක හැමෝම හැමදේම තියාගෙන නෙමෙයි මුකුත් පටන් ගන්න. ඒව පටන් අරගෙන එහෙම ටික ටික තමයි ඒ අවශ්‍ය දේවල් අපි ගන්න. ඒක නිසා මේ විදිහට කරන්න ඔයා. ඊළඟට මේ අනිත් එක තමයි අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට දැන් මේ බඩු සම්බන්ධවනේ කිව්වේ ඔයා මේ කේක් එක හදන වැඩි හරියටම දැනගන්න ඕනේ. අපි ඔක්කොම හැමදේම හරියටම ඔක්කොම දේවල් දන්නේ නැහැ. නමුත් ඔයා බර්ත්ඩේ කේක් එකක් හදනවා නම් ඒ ඉල්ලපු විදිය හරියටම කරලා දෙන්න. ඒක තමයි ඊළඟ එක. ඕ දැන් අනිත් එක තමයි දැන් අපිට වැදගත්ම කේක් මොන ව්‍යාපාරය කරත් කස්ටමර්නේ. එතකොට දැන් සමහර අය හොඳටම කේක් හදන්න දන්නවා. හොඳටම දන්නවා. ඒ වුණාට කස්ටමර් අපිට කියනවා දැන් අපි හිතමු කේක් කිලෝ එකක බර්ත්ඩේ කේක් එකක් එයා කියනවා ගොඩක් කියනවා අපිට. අපි ඒ කියන ඔක්කොම අහගෙන ඉන්න ඕන. අපි ඒක වාදයක් මෙයා මේ කියන තරම් එහෙම කියලා හිතන්න හොඳ නැහැ. අපි කේක් ගැන දන්න වුණාට එයා දන්නේ නැහෙනි. එයාට ඕනේ එයාගේ දුවට හරි පුතාට හරි එයාගේ උවමනාවට ලස්සනටම කේක් එකක් හදාගන්න. එයාට ඕන විදියටම. ඉතින් ගොඩාක් අපිට එයාට 100ක්ම ඕන විදිය නැතත් අපි ගොඩාක් ඕන විදිහට කරලා දෙන්න ඕනේ. තියාම කොච්චර කිව්වත් අපි ඒක අහගෙන එහෙම කරමු කියලා අපි ඒක වදයක් විදිහට ගන්න එපා. මම හොඳටම දන්නවා කස්ටමර්ස්ලා චූටි කේක් එකකට උනත් අපිට ගොඩාක් කියනවා. ඉතින් අපි ඒක හොඳට හැවුම්කන් දෙන්න ඕනේ. එහෙම අහගෙන අපි ඒ කියන එකම හදන්නෙත් නැහැ. අපිට දැන් හිතුනොත් එයා කියන එක නිකන් හැදුවට පස්සේ ලස්සන නැති ගතියක් වගේ අපිනේ හදලා පුරුදු එයා දන්නේ කියන්න. එතකොට හදලා අපි පුරුදු අපි සද්ද නැතුව ඉන්නේ නැහැ වෙලාවට මේ
එයා කියපු එකනේ අපි හදන්න ඕන කියලා. එයා කියන එක අහන් ඉඳලා අපිත් ඒකට මෙහෙම කරොත් මිස් මේක ලස්සන මදි වෙන්න පුළුවන්. අපි මෙහෙම කරමුද කියලා අපි ඒ වෙලේ කියන්න ඕනේ. පස්සේ එයා මෙතන ආවොත් මෙහෙම හොඳයි මෙතන තිබ්බනම් හොඳයි කිව්වම අපි ඔව් එහෙම තමයි කියලා කියන්න හොඳ නැහැ. එතකොට දැන් මම කිව්වේ අර කස්ටමර්ට ඇහුම්කන් දීලා අපේ අදහසුත් කේක් එක හදන්න කලින් කියන්න ඕනේ. දැන් හැදුවට පස්සේ ඒක අපිත් එහෙම හිතුවා එහෙම කියන්න එපා. දෙන්නම එකතු වෙලා ලස්සන කේක් එකක් හදන්න ඒ විදියට කරන්න. එතකොට ඔයා ගැන එයාට ආස වෙනවා, කස්ටමර්ට ඔයාට දිගටම ඊට පස්සේ එයා ඔයාට තමයි කේක් එක දෙන්නේ. එතකොට ඊළඟට තමයි මේ දැන් අපි කේක් එකක් ඉල්ලුවම දැන් අපි ඒක එයා ඉල්ලපු වෙලාවටම දෙන්න ඕනේ. ඒක නම් කරන්න ඕනේ වැඩක්. අපි හිතමු එයාට 4ට තමයි කේක් එක. අපි එමර්ජන්සිම ඒක 5ට දෙන්නම්, තව පැය භාගයක් ඉන්න. එහෙම මෙම කියලා එපා කරවලා ඒක දෙන්නේ. මේ අපි කේක් ඕඩර් එකක් ගත්තම එයා කියපු වෙලාවටම දෙන්න. එහෙම චූටක් විතර හිට මෙහෙට වෙන්න පුළුවන්. අපිට තව එදාට වැඩ තිබුණොත් එහෙම වෙනවා. ඒ වුණාට අපි පුළුවන් තරම් බලන්න. මොකද අර එයාට ඕන වෙලාවට නැති වුණාම කොච්චර ලස්සන කේක් එක වුණත් අර එයාට එයාගේ මේ ඌමනා වෙලාව පහ වුණාට පස්සේ දීලා වැඩක් නැහැ. ඒක නිසා පැහැදිලිවම වෙලාවට දෙන්න. දැන් අපි බර්ත්ඩේ කේක් එකක් හදනකොට සාමාන්‍ය ගොඩාක් හදන්නේ පොඩි අයට ලොකු අයට හැම ගෙදරම ඉන්නවනේ, බබාලා ඉන්නවා, වයසක අය ඉන්නවා, ඒ වගේ ඉන්නකොට අපි කේක් එකක් හදනවනේ. ඒක ලස්සන කරන්න කියලා කන්න බැරි කිසිම දෙයක් අපි බර්ත්ඩේ කේක් එකකට දාන්නේ නැහැ. අපි ওই බටන්ස් ඒවා අපි ලේසියට ඒවා අයිසිං වලින් කප කප ඉන්නේ නැහැ. උන් මේක අයින් කරගන්න පුළුවන් නේ. එහෙම කියලා ඒ විදිහෙම කිසිම කෑමට ගන්න බැරි කිසිම දෙයක් අපි බර්ත්ඩේ කේක් එකකට හෝ කෑමට ගන්න කේක් එකකට අපි දාන්නේ නැහැ. අපිට ඒ වුණාට ටූත්පික්ස් වගේ ගහන්න වෙනවා. එතකොට ටූත්පික්ස් ගැහුවොත් අනිවාර්යෙන්ම ගෙනියන්න එනවනේ. ගෙනියන්න එනකොට කියන්න ඕනේ මෙන්න මෙතන ටූත්පික් එකක් ගහලා තියෙනවා, මේකේ තව එකක් මෙහෙම තියෙනවා. ඒ ටූත්පික්ස් ගහපු ගාන ඒ ඔක්කොම කියන්න ඕනේ. මොකද මේක ගොඩාක් අපි මේ කේක් එක හදලා ගෙතෙන්ට ගෙනින් දෙන තුරුම වග කීම තියෙන්නේ අපේ අතේ. ඉතින් ඒක උඟුවක් හිතලා කේක් එක හදලා දෙන්න. එතකොට තව එකක් කියන්න තියෙනවා. දැන් ඔන්න අපි හිතමු මොනාහරි කේක් එකක්. ඔයා ෆොටෝ එකක් බලාගෙනම හදනවා. එහෙම නැත්නම් අපි කලින් ගියපු බර්ත්ඩේ පාටි එකේ තිබුණු කේක් එක. ඔයා ඒක ඒ ගැන ඔයා අයිඩියා එකක් ගන්න. ගත්තට අර ඒ කේක් එකම හදන්න යන්න එපා. දැන් ඔයාටත් තියෙනවනේ හැකියාවක්. ඒකත් දාලා ඔයා YouTube channels වල මේ අපි කියන දේවල් ඒවත් අහලා ඔයාගේ අදහස තමයි ඔයා කරන්න ඕනේ. මේ අපි කියලා දෙන්නේ මේ හැම අපි මේ කේක් හදන්න කියලා දෙනකොට අපි කියන ඒවා ටිකයි ඔයා ගැන. ඒවම කරන්න ගියොත් ඔයාට ඒක කරන්න බෑ. ඔයා කරන නිර්මාණය අපි කියපු දේවලුත් එකතු කරලා, ඔයා දැකපු දේවලුත් එකතු කරලා ඔයා ලස්සන එකක් හදන්න. ඒක හදන්න පුළුවන් ඔයාට විතරයි. එතකොටත් ඒකේ වටිනකමක් තියෙනවා. කස්ටමර් ආසයි. කස්ටමර් දැන් අරතන තිබුණු එකම එහෙම නෙමෙයි. ඔයාගේ නිර්මාණත් එකතු කරලා හදන්න. එතකොට ඔයාට කස්ටමර් කැමති වෙනවා. ඊළඟට දැන් සමහර අය හිතනවා කේක් බිස්නස් එක, අයියෝ මට කේක් හදන්න හොඳට පුළුවන්. මම මේ YouTube channels වෙන ඒවා දේව කියවලා මට ඇත්තටම ඉබේම හැකියාවකුත් තියෙනවා. ඒ වුණාට මට සර්ටිෆිකේට් එකක් නැහැ. මම මොනවාක්වත් කෝස් එකක් කරලා නැහැ. ඒ වගේ හිතන අයත් ඉන්නවා. මම මේ කියන්නේ ඉගෙන ගන්න එක හොඳ නැහැ කියලා නෙමෙයි. මොනවා හරි කරනකොට පැහැදිලිවම ඒ ගැන හොඳට ඉගෙන ගන්න ඕන පිළිවෙලකට. ඒක කරන්න ඕනේ. ඒ වුණාට සාතිකයක් නැහැ. එහෙම කියලා එව පටන් ගන්න නැතුව ඉන්න එපා. සහතිකයට වඩා වැදගත් වෙන්නේ තමුන් දන්න තරම. ඒව කළා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් අර සහතිකයක් අරගෙන කරනවට වඩා හොඳයි කරලා ඉවර වෙලා සහතිකයක් ගන්න තරමට පුරුදු වෙන එක. ඉතින් මම මේ එහෙම සර්ටිෆිකේට් එකක් කියන එක පහත් කළා මේ කරන්නේ. දැන් අපේ ළඟට ක්ලාස් එන අයටත් අපි මේ ඉවරුනම සර්ටිෆිකේට් එකක් දෙනවා. හැම වෙලේම කියලා දෙන්නේ මේක සර්ටිෆිකේට් එක අරගෙන ඔයා ඕක තියලා තියන්න එපා. ඔයාට මම උගන්නපුව කරලා හදලා ඔයා ඉගෙන ගන්න. තෝ සර්ටිෆිකේට් එක තිබුණාට ඔයාට ඇති වෙන වැඩක් නැහැ. ඒ අන්න ඒක නිසා ඒක හුඟා මතක තියාගන්න. සර්ටිෆිකේට් එකක් තියෙන කෙනෙක් වුණත් කමක් නැහැ. නැති කෙනෙක් වුණත් කමක් නැහැ. කේක් එකක් හදන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ.
මං ක්ලාස් ගියා මට මෙහෙම මේ විදියට සර්ටිෆිකේට්ස් තියෙනවා එහෙම කියලා වැඩක් නැහැ. ඉතින් සර්ටිෆිකේට් එකක් නැත්තම් උනත් ඔයාට කේක් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඔයා කරන වැඩේ හරියටම කරලා දෙන්න ඕනේ. ඕ දැන් කේක් හදන්න දන්න කෙනෙකුට උනත් මේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට හරි ව්‍යාපාරයක් පටන් අරගෙන ඉන්න කෙනෙකුට හරි මේ කියපු අදහසුත් ටිකක් ඔයා කල්පනා කරලා බලලා ඔයාගේ බිස්නස් එක කරගන්න. ඒ වගේ ඉතින් ලස්සනට ඔයා කේක් හදලා කේක් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් පටන් ගන්න, පටන් ගත්තපු එකටත් මේ අදහස එකතු කරගන්න. ඒ වගේ හොඳට කේක් හදන්න ඉගෙන ගන්න. මම කල්යාණි මුණසිංහ.